රජයේ විදේශිකයින්ගෙන් අය කරනු ලබන වීසා ගාස්තු වැඩි කිරීමට පියවරගෙන තිබේද? ඊට හේතු කවරේද? වීසා ලබා දීමේදී වීසා ගාස්තු වලට අමතරව වෙනත් සේවා ගාස්තු අය කිරීමක් සිදුවන්නේ? තීන්දුවක් ගන්නකොට ඒක කැබිනට්ුවෙන් අරගෙන පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවෙන් අවසර අරගෙන තමයි වැඩි කරන්නේ. එහෙම එකකදී 27 දෙකේ ප්‍රශ්නයක් ඇසීම පිළිබඳව මම ඇත්තසම කනගාටුවට පත් වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව වක් කියන්නේ මේ සියලු වෙච්ච දේට. ආයතන තුනක එකතුවක් කරහා තමයි මේ වීසා ක්‍රමවේදය නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ. ලෝකේ රටවල් 64ක් මේ VFS කියන ආයතනය පාවිච්චි කරනවා තමන්ගේ වීසා කටයුතු. දැන් මේ 18යි 50 ලංකාවේ රජයට එන්නේ නැහැ. ඒක ඇවිල්ලා වීසා සෙන්ටර් එක ගන්න. ඔබතුමා හෙට ඔස්ට්‍රේලියාවට යන්න ගියත් ඇමරිකාවට යන්න ගියත් VFS සෙන්ටර් එකකට යන්න ඕනේ. ඒගොල්ලන්ට 5100ක් ගෙවන්න ඕනේ. $300 ගානේ බෙදලා බලන්න එන්නේ ගාන. මට තාම සර්ප්‍රයිසිං මේක පාර්ලිමේන්තුවට දාපු වෙලාවේ ඇයි විපක්ෂය කතා කරේ නැත්තේ කියලා. It is a fact that this matter actually is handled by the Committee on Public Finance. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ අනුමැතිය අරන් තියෙන්නේ පිට රටක වීසා සඳහා $75ක් ගන්න විතරයි. අපේ ආවොත් මිලියන 2ක් ටුවරිස්ට්ලා රටින් පිට යනවා අපේ ඩොලර් මිලියන 4කට වැඩි. ඉතින් අපි අහන්නේ මේක කවුද තීන්දුව කරේ මේ ගන්න? මේක පාර්ලිමේන්තුවෙන් තීන්දුව කළා නෑ. අපිට ලොකු ඉල්ලුමක් තිබුණා ටුවරිස්ට්ලාගෙන්, විශේෂයෙන් අපේ ජනාධිපතිතුමා දකුණු පළාතේ සංචාරය කරපු වෙලාවේ තිබුණ එක කම්ප්ලේන් එකක්. හරේන් ප්‍රාණ්ඩු මැත්තුපා කියන රෙගුලාසි පාර්ලිමේන්තුව අනුගත කරේ කවදාද? මට ඒක කියන්නකෝ. ඔය වැල්වට අරන් ඕන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි වැල්වට අරන් අවශ්‍ය නැත්නම් අපි කතා කරන්න ඕනේ නැහැ මෙතන. ඒගොල්ලන්ට පැය ගණන් කතා කරන්නයි අපි කතා කරන්න ගියාම නවත්තන්නයි ඒ දෙක කරන්න බෑ. ඉන්දියාවට, චීනයට, රුසියාවට, තායිලන්තයට, ඉන්දුනීසියාවට සතව රටවල් දෙකක් වීසා ෆ්‍රී හැටියට තමයි දීලා තියෙන්නේ. ඒ ඉල්ලීම සලකා බලන්න කොමිටුවක් පත් කරා ඊයේ 18යි 50 ගන්න ඒගොල්ලන්ගේ මං කිව්වාගේ ෆැසිලිටේෂන් ෆී එක. රටේ කටයුතු වලට යෙදෙන්නේ මගේ පෞද්ගලික ස්ථාවරය නම් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දිනු ගන්න ඕන නම් වීසා තියෙන්න ඕනේ නැහැ. වීසා වැඩි කරන එක ගැන උපදේශක කාරක සභාව තිබිලා තියෙන්නේ නොවැම්බර් මාස 21 2023. පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන්නේ නොවැම්බර් මාස 23 වෙනි දින. ගැසට් එක කරලා තියෙන්නේ නොවැම්බර් මාස 27 වෙනි දින. ඉතින් නොවැම්බර් මාස 23 වෙනි දින ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු දෙනාම එකතු වෙලා ඡන්දයකින් තොරව සම්මත කරපු දෙයක් මේක. සංඥා භාෂා පනත කඩිනමින්ම පාර්ලිමේන්තුවට ගෙනවිල්ලා රටේ නීතියක් බවට පත්කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රජය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ කාලාත්‍රයට ඒ සහන ලැබෙන්නේ ඒ රණවිරුවා අවුරුදු 55න් පසුව මිය ගිය. ආබාධිත රණවිරුවෝ කොහොම හරි වයස අවුරුදු 55 වෙනකන් අමාරුවෙන් හරි ජීවත් වෙන්නට ඕන. මම එමඩීගෙන් චෙක් කරා 100 දෙනෙකුට පමණ ප්‍රමාණයකට ළඟම ඥාතියට අවශ්‍ය WNOP එයාගේ වැටුප සියලුම දේවල් ළඟම ඥාතියන්ට හමු වෙනවා. මෙහෙම ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නැහැ. සංඥා භාෂා පනතක් විදිහට සම්මත වෙන්නට ඕනේ, කිසි ගැටලුවක් නැහැ. හැබැයි මව් ප්‍රශ්නේ තියෙන්නේ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා වූ පනත තියෙන්නේ මීට අවුරුදු 28කට පෙර 996 අංක 28 දරන පනත. ඒ පනත වහාම සංශෝධනය වෙන්නට ඕනේ, අප්ඩේට් වෙන්නට ඕනේ. මැයි පළවෙනිදට 1000ක් යෝන් සේනාංකෙන් කොළඹට ගේන්නේ මේ වියදම් ලේකනේ. එතකොට ආහාර වියදම් තියෙනවා, බස් වියදම් තියෙනවා. මට දැනගන්න ඕනේ ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂද මේ ගේන්නේ කියලා. මේක දැන් මතු කරපු නිසා ඒ ගැන හොයලා දවස් හවස වෙන්න ඉස්සෙල්ලා උත්තරයක් ලබා දෙන්න. හැබැයි පෙත්සම් 10ක් ගෙනාවු පෙත්සම් කාර්යයක් නිසා මම වැඩි කතා කරන්න කැමතියි. මේ රටේ පෙත්සම් කිව්වම එන්නේ නිර්නාමික පෙත්සම් අර ගම්වල කැලෑපත්තර. ඇත්තටම පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවේ මේ පෙත්සම් කියන වචන වෙනුවට වෙන නමක් දානවා නම් ඒ තරම් හොඳයි. හොඳයි. ඉතින් එහෙම 10ක් ඉදිරිපත් කරන එක ගැන මම ආඩම්බර වෙනවා. එකක්වත් ඉදිරිපත් නොකරන පුස්සන්ට වඩා. සභාපතිතුමාට කතාර වක්කීමෙන් කියනවා කිසිම දරුවෙක්ව ගේන්න කිසිම මැයි රැලියකට කිසිම අවසරයක් දීලා නැහැ. වෘත්තීය සමිති මට්ටමින් යනවද නැද්ද කියලා දන්නේ නැහැ. මම හිතනවා මෙතුමා කිව්වා එතුමාගේ විශ්වාසයෙන් සේ පෙත්සම් දෙන්න කියලා. රෙකෝඩින් ආපුවම නම් ඉස්සෝ කවුද පිස්සෝ කවුද කියලා අපි ඔක්කොම දැනක පුස්සෝ කවුද කියලාත් අපි දන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.